ලංකාවේ පලිබෝධනාශක අනිසි ලෙස භාවිතය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි සම්බන්ධ කරගත්තා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ බලයලත් නිලධාරි කෘෂිකර්ම උපදේශක MHW ගුණවර්ධන මහත්මයා අපි සම්බන්ධ කරගත්තා. ගුණවර්ධන මහත්මගෙන් අපි ඇහුවේ දැන් මේ ලංකාවේ අනිසි පලිබෝධනාශක භාවිතය පිළිබඳව මොන වගේ තොරතුරුද තියෙන්නේ, අපි ජනතාව කොයි ආකාරයෙන් දැනුවත් කළ යුතු මේ නිසි ආකාරයෙන් පලිබෝධනාශක භාවිතය පිළිබඳව. පහුගිය වර්ෂ කීපය තුළ ශ්‍රී ලංකාවේ පලිබෝධනාශක වෙළඳපොළ ගැන අධ්‍යයනය කරනකොට අපිට දක්නට ලැබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාවට පිටතින් ව්‍යාජ පලිබෝධනාශක. නමුත් දැන් ශ්‍රී ලංකාව තුළ තියෙන නවතම තත්ත්වය වන්නේ අනුකරණවාදී පලිබෝධනාශක නිෂ්පාදනය වීමක් මේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදිත පිළිගත් පලිබෝධනාශක ආයතන වලට සම්බන්ධ පලිබෝධනාශකයක් හා සමානව මේ රට තුළ ව්‍යාජව පලිබෝධනාශක නිෂ්පාදනය කිරීමක් සිද්ධ වෙනවා. ඒකදී එහි තියෙන தත්ත්වය සම්බන්ධව අපිට කිසිම වගකීමක් ගන්න බෑ. මොකද එය සම්පූර්ණම ව්‍යාජ ලෙස මෙහි නිෂ්පාදනය කරනවා වගේම අදාළ ලේබලය සහ ඒ අදාළ භාජනය එහි තියෙන මූලික එහෙම නැත්නම් අපි කියනවා නම් එහි ඔරිජිනල් නිෂ්පාදකයාගේ සියලුම අංග උපාංග සහිතව තමයි මේ ව්‍යාජ නිෂ්පාදනය කරන්නේ. ඉතින් එතකොට වෙළඳපොළට ගියන් පස්සේ ගොවීන්ට මේ අනුකරණවාදී පලිබෝධනාශක හඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ හින්දා අපි පලිබෝධනාශක අලෙවි කරන වෙළඳ මහතුන්ගෙනුත් ඒ වගේම ගොවි ජනතාවගෙනුත් ඉල්ලනවා මේ තමන් ළඟට පැමිණෙන නිෂ්පාදනවලදී විශේෂයෙන්ම වෙළඳ ප්‍රජාව ඒ අදාළ නියෝජිත මහතුන්ගෙන්ම ඒ පලිබෝධනාශක මිලට ගන්නා ලෙසත් එසේ මිලදී ගැනීමේදී අදාළ සමාගමේ විල්පතකට අනුව නිෂ්පාදනය මිලදී ගන්න ලෙසත් අපි ඒ වෙළඳ ප්‍රජාවට දැනුවත් කරනවා. ඒ වගේම ගොවීන්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා ඒ තමන් ලබා ගන්නා නිෂ්පාදනයේ මිලදී ගැනීමේදී අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය තුලින් ලබාගත් වෙළඳ බලපත්‍රයක් සහිත ඒ වගේම අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් පුහුණුව ලැබූ අෂ්ටා පුහුණු ලාභියෙකුගෙන් මේ පලිබෝධනාශක මිලදී ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා. මෙවැනි තත්ත්වයක් දැනට වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි සැරින් සැරේ වැටලීම් කරමින් මේ ව්‍යාජ නිෂ්පාදන අත්අඩංගුවට ගැනීම එක දිගටම සිද්ධ කරමින් පවතිනවා. ඒ වගේම අර මුලින් සඳහන් කර පිටරට නිෂ්පාදිත පලිබෝධනාශක තොගත් යම් ප්‍රමාණයක් අපිට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් හම්බ වෙනවා. අපි ඒවා අලෙවි කරන පුද්ගලින්ට නීති මාර්ගයෙන් ක්‍රියා කරමින් මේ වැඩසටහන නොනවත්වාම දීප ව්‍යාප්තව සිද්ධ කරමින් පවතින මේ අවස්ථාවන විට මට දැන් මෙහිදී තවත් ගැටලුවක් ඇති වුණා. දැන් ඔබ සඳහන් කරා මේ ව්‍යාජ පලිබෝධනාශක කියන්නේ අනුකරණ පලිබෝධනාශක විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ අනුකරණ පලිබෝධනාශක ව්‍යාජ තත්වයෙන් තියෙනවා භාවිතා කිරීමෙන් අපේ ගොවි මහත්තුරු මොන වගේ අපහසුතාවයකටද පත් වෙන්නේ? ඇත්තටම ඒක තමයි මෙතනී වඩාම සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ. මේ පලිබෝධනාශක භාවිතා කිරීම නිසා අපේ ගොවි මහත්තුරුන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙනවාද කියන එක සම්බන්ධ ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් එනවා. හේතුව ගොඩක් වෙලාවට මේ ව්‍යාජ පලිබෝධනාශක නිෂ්පාදනය කිරීමේදී ඒ අදාළ පුද්ගලයින් විසින් මේ පලිබෝධනාශකයේ එහි තියෙන අපි කිව්වොත් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක ඒකේ තියෙන ඕන නියමිත මාත්‍රාව මේ සම්බන්ධව ගැටලු තියෙනවා. ඒගොල්ලෝ මේක ව්‍යාජ ලෙස කලවම් කරලා එහෙම නැත්නම් වෙන පලිබෝධනාශකයක් වෙළඳපොළේ ගන්න පුළුවන් වෙන ව්‍යාජ පලිබෝධනාශකයක් එක්ක මිශ්‍ර කරලා ඒකට වර්ණක යොදලා අර මුල් පලිබෝධනාශකය හා සමානව නිෂ්පාදනය කරලා ගොවි ජනතාවට ලබා දෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයන් මතදී ඇත්තටම ගොවි ජනතාව ඒ අපේක්ෂා කරන ඒ ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය ලැබේද යන්න පිළිබඳව ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයක් එනවා. ඒ වගේම තමයි මේ ව්‍යාජ පලිබෝධනාශක සඳහා ව්‍යාජ අනුකරණවාදී පලිබෝධනාශක නිෂ්පාදනය සඳහා අර ව්‍යාජ පලිබෝධනාශක යොදා ගන්න අවස්ථාවත් අපිට ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඒ තියෙන පලිබෝධනාශකයේ තියෙන තත්ත්වය සහ එහි තියෙන සක්‍රීය ද්‍රව්‍යවල ගුණාත්මය ගැන කිසිම විදිහකින් අපට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දැන් මේ පිළිබඳව යම් මැසිවිල්ලක් නැගුවොත් කාට හරි ගැටලුකාරී තත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව රපෝර්තු කිරීමටත් අවස්ථාවක් තියෙනවද? ඔව්, ඉතාමත්ම වැදගත් දෙයක් ඔබ මේ අවස්ථාවේ ඇසුවේ. අපි විසින් දැන් තවත් අලුත් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා සෑම පලිබෝධනාශක වෙළඳතලක් තුලම එම ප්‍රදේශයේ බලයලත් නිලධාරියාගේ දුරකථන අංකය අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. ස්ටිකරයක්
ඇලවීම මගේ පලිබෝධනාශක සම්බන්ධ යම් ඔබට තියෙනවා නම් මොන හරි පැමිණිල්ලක් ඒ දුරකථන අංකයට කතා කර ඒ අදාළ ප්‍රදේශයේ තුල සිටින අපේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පත් කරන ලද බලයලත් නිලධාරීන්ව දැනුවත් කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒකද මේ අපේ ආයතනය මගින් අලුතෙන්ම ක්‍රියාත්මක කරන වැඩසටහන. ඔව් ඔබටත් යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් මේ පලිබෝධනාශක භාවිතයේදී අනිසි පලිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා තමයි අපි ඔබ නිරන්තරයෙන්ම බොරදී මංකරිනු දැනුවත් කරන්නේ. ඉතින් මේ දැනුවත්භාවය ඉතාමත් වැදගත් අපේ වගා කටයුතු ඒ වගේම අපේ සෞඛ්‍ය ඒ සියල්ලම නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා. බොරදී මංකඩ පලිබෝධනාශක අනතුරු සහිතයි. එය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. මේ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කිරීම භෝග නිෂ්පාදනයේ යෙදෙන ඔබ සැම විසින් කළ යුතු දෙයක්. ඕනෑම අවස්ථාවක කෘමිහානියක්, රෝගයක් එහෙම නැත්නම් වෙනත් උවදුරක් භෝගයකට සිදුවුවහොත් ඒ සඳහා නිර්දේශිත පිළිවෙත් අනුගමනය කිරීමට ප්‍රදේශයේ කෘෂිකාර උපදේශක මහත්මයාගෙන් හෝ මහත්මියගෙන් ඔබට විමසා බැලිය හැකි. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශන සේවාව 19.20 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් එසැනින් ඔබට පිළිතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. බොරදිය මංකඩ අදත් බොරදිය මංකඩෙන් සමුගන්නටයි සූදානම. මමත් සමග වැඩසටහන ඉදිරිපත් කළේ තරංග නීල් ධර්මසේන. ශබ්දාගාර කටයුතු සමග සංස්කරණ දායකත්වය බුද්ධිකා මල්ගහගමගේ සමගින් දනුෂ්ක බණ්ඩාර. වැඩසටහන් නිෂ්පාදනය තරංගනීල් ධර්මසේන. මම අජිත් ගුණසේකර. බොරදිය මංකඩ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රූපවාහිනී හා ගුවන් විදුලි ගොවි සේවාවේ ඉදිරිපත් කිරීමක්. රන්පිමෙන් සරු අස්වැන්නක් ප්‍රාර්ථනා කරන ගොවිතනට හිතැත්තන් සමග කාලීන කෘෂිකාර්මික ප්‍රවණතා සංවාදයට ලක් කරන කෘෂිකාර්මික සංහිඳියාවක් සඳහා වූ විචාරශීලී ගවේෂණය. බොරදිය මංකඩ.